මන්දයක් කියලා. ඒකේ මන්දේ ප්‍රතිපදාවෙන් බැලුවා. පටිගයක් එනවා. ද්වේෂය. ද්වේෂයක් ඇති වුණාම අපි දයාවක් කරුණාවක් පුරුදු කරනවා. අපි කියමුකෝ මෛත්‍රී භාවනාව පුරුදු කරනවා කියලා. සියලු සත්ත්වය සුවපත් වේවා, නිදුක් වේවා මෙන්න කියලා පුරුදු කරනවා. ආවේ ද්වේෂ සිතුවිල්ලක් නේ. නේද? ගැටීමේ හන්තයක් නේ ඒක. ද්වේෂයක් ආවම ගැටීමේ හන්තයක් ඒක. ගැටෙනවා නම් අන්තයක අනිත් අන්තේ මොකද? ඇලීමනේ. එතකොට යාට එහෙම වෙන්න බෑ, මෙයාට මෙහෙම වෙන්න බෑ. යසෝපත් වෙන්න ඕනේ, නිදුක් වෙන්න ඕනේ, රෝගිමත් වෙන්න ඕනේ, දීර්ඝායුෂ ලබන්න ඕනේ කියලා අපි මෛත්‍රියක් වඩලා, කරුණාවක්, දයාවක්, අනුකම්පාවක් එයා කෙරේ ඇති කරලා දැන් අර ගැටීමේ අන්තෙන් ඇලීමේ හන්තයට ආවද නැද්ද? ආව. දැන් අපිට තියෙන ප්‍රශ්නය අතක් කපලා අයින් කරන්න තියෙන වෙදකම නිකම් පළලා මැවුම් අතරක් පාක් දාලා සනීප කරන්න පුළුවන් කිව්වොත් අපි වටහාත්ම සන්තෝෂ වෙන්නේ අර අත කපලා අයින් කරලා බැන්ඩේජ් එක දාන එකටද අර පළලා මැවුම් අතරක් දාන කතාවටද? ඇයි දෙකම ඔපරේෂන් නේ. ඇයි අර පළන එකට අපි එකක් කළ එක නම් සාමාන්‍ය මිනිස්සෙක් කියලා පීයක් වෙන්නලා අඟල් අතරක් ඔබ වහන්සේගෙන් ඇඟෙන් පලා ගන්න මට අවසරද කියලා ඇහුවොත් කීයටවත් අවසර දෙන්නේ නැහනේ. හැබැයි අතන අපිම ඉල්ලීම් කරනවා, නැස්සන් කළ දෙනවානේ, මේක මේ කපලා කරලා මේ ඔපරේෂන් එක කරන්න. හැබැයි අතහයින් කරන්න එපා. කපලා ඕන එකක් කරගන්න. හැබැයි අතහයින් කරන්න එපා. ඒකට මම කැමතියි. ඕන තරම් කපා ගන්න. හැබැයි අතහයින් කරන්න එපා. එයි මම මෙතනට කැමති උනේ. ඈ? හරියටම ඒක තමයි උත්තරේ. බොහොම නිවැරදි උත්තරේ. ඒක වංශික අභ්‍යන්තරෙන් ආවේ. ආනිය අඩු නිසා ඒකට මම කැමති. කපනවට කැමති නෑ. අත කපලා මැවුම් දානවට මම කැමති නෑ. ආනිය අඩු නිසා මම කැමති. ආනිය අඩු නිසා කැමති මම. අත කපනවට, තුවාල කරනවට, මැවුම් දානවට එතන නිකන් පත්තය ගියා වගේ ලොකු මාක් එකක් හිටින ජීවිත කාලෙම. දකින දකින ආන මොකද මේ අතේ මෙච්චර ලොකු මේ පැල්ලමක් තියෙන්නේ. කැපුවානේ අත ඒ කටියේ කතාව කියන්න එපා. ජීවිත කාලෙම කැළල තියෙනවා. හැබැයි අභ්‍යන්තරයේ දැනෙනවා ආනි අඩුයිනේ. ඒ නිසා මම සැනසෙනවා ඒක තුල. ඒ කැපුම තුල, ඒ වේදනාව තුල, ඒ තුවාලය තුල මම සැනසෙනවා, සෑහීමටපත් වෙනවා. ආනි අඩුයි. එහෙනම් පටිගයේ කින දේශයේ කින අන්තයේ තුල නිරයට අපායට නම් යන්නේ. පටිගයේ ද්වේෂයේ වෛරයේ තුල මන් නිරයට අපායට නම් යන්නේ. මෛත්‍රිය, දයාව, කරුණාව වෙන නිවන් දකින්න බෑනේ. ඒකත් අන්තයක් නේ, ඇලීමක් නේ. ගැටුණාම අතන්ට යනවා, ඇලුනාම කොතනටද යන්නේ? සුගතිගාමි වෙනවා, මනුෂ්‍ය ලෝකෙ ඉපදෙනවා, සිල්වත් තැනක ඉපදෙනවා. හැමෝගෙම අනුකම්පාව, දයාව, කරුණාව ලැබෙන තැනක ඒ කුසක උප්පත්තිය ලබනවා. ආනිය අඩුද නැද්ද? ආනිය අඩු නිසා අපි කියනවා මේක ප්‍රඥාවක් නැහැ කියලා. කැපුවට කමන්න, නැවුම් දැම්මට කමන්න. අත අයින් කරනවට වඩා ඒ කැපුම අපට සතුටුදායකයි. ඒක උත්සව ආකාරයෙන් සමරන කට්ටිය. අත බේරුණානේ. අත බේරුණා. ගැටීමේ අන්තයත් ඇලීමේ අන්තයත් ජීවියෙකුට උත්පත්තියක් තමයි නිර්මාණය කරන්නේ. ඒ සත්‍යය ඉපදෙනවා. මනසේකුණත් ඕනම සත්‍යෙක් ඇලුනොත් ගැටුනොත් ඉපදෙනවා. ඉපදෙන්නේ නැත්තේ මධ්‍යම ප්‍රතිපදයක කොයිද තියෙන්නේ? වෑයම් නොකර පීඩන් නැතුව වාසය කරන ජීවිතය තුළ තමයි ඉපදීම නවතින්නේ. ඇලීමෙන් ගැටීමෙන් තොර වෙච්ච ජීවිතය. ඒක කොතනද තියෙන්නේ? ගැටීම තුළ ගැටීම නැති කරනවා ඇලීම මතුවෙන්නේ නැතුව. ඇලීම තුළ ඇලීම නැති කරනවා ගැටීමක් ඇති වෙන්නේ නැතුව. ඔන්න ඔතන තමයි මධ්‍ය ප්‍රතිපදාව තියෙන්නේ. ඒක පුද්ගල සාපේක්ෂයි. ඒ කෙනෙක් නිවෙනවා නම් අන්න ඒක තමයි යාගේ ක්‍රමය. දැන් මට ද්වේෂයක් ඇති වුණා. දේශේ ඇති වෙච්ච ගමන් මම එයාට මෛත්‍රිය, කරුණාව වඩලා, දයාව වඩලා, අනුකම්පා කරලා, එයාට ආශිර්වාද කරලා මම තවත් අන්තයකට ගිහිල්ලා අරගෙන භයානක තත්ත්වයෙන් බේරෙනවද? එහෙම නැත්නම් ඇලීමක් ඇති නොකර ගැටීම අයින් කරනවද? ගැටීමට හේතුව මොකද්ද?
එයාට කලබලයි නේ, අසන්වරයි නේ, ඒ වේගෙන් යනව වෙනවනේ. ඒකට මං අකමැති. එයා වේගෙන් ගියා නම් එයානේ ලයික් කරන එකකින් ඇප්පෙන්නේ. මම නෙමෙයිනේ. එයා කලබල නම් එයා ගැතින්නේ කෝප පිංගම් කැඩෙන්නේ මගේ අතින් නෙමෙයිනේ. එයා කලබල නම් එයාටනේ ප්‍රෙෂරක වැඩි වෙන්නේ. රුධිර පීඩනේ වැඩි වෙන්නේ එයාටනේ. එයානේ ලෙඩ වෙන්නේ. එයි මං කලබල වෙන්නේ. මේ විදිහට යථාර්ථය දැක්කාම ඒ කාරණේ විදර්ශනා කළාම ඒ විදර්ශනාව තුළින් ඒ තියෙන අඩුපාඩු දුර්වලකම් නිවැරදි කළාම පටිගේ නැති වෙනවා, ඇලිමක් ඇති වෙන්නේ නැහැ. මෛත්‍රිය වැඩුවේ නැහනේ. බේත් දැම්මේ නැහැ ඒකට. බේත් දැම්මේ නැහැ. ඒක ඕන එකක් වෙච්චද කියලා අත්තරියා. අන්න ඒ වගේ උත්තරයක් දුන්නේ ඒකට. පටිගයක් ඇති වුණාම පටිගේ ඇති වෙච්ච හේතුව නිරෝධ කරුවොත් පටිගේ නැති වෙනවා. හැබැයි ඇලිමක් ඇති වෙන්නේ නැහැ. ඇලිමක් ඇති වෙච්ච තැනක ලෙංගතුකම කාටරි අපි සෙනේ බර වුණා. උතුම් ස්වාමීන් වහන්සේන උතුම් සිල්වත්. අරිම කැමැති උන්වහන්සේ ඇසුරු කරන්න ආශ්‍රය කරන්න ළඟ ඉන්න කතා බහ කරන වචනයක්ම අරි මීරිය අපිට අරිම ශ්‍රේෂ්ඨ උන්වහන්සේගේ අවබෝධය. මාර වැඩි. ඒ ඇලිම නිසා, ඒ ලෙංගතුකම නිසා මම නැවත ඉපදෙනවා කියන එක විශ්සය තීරණය කරලා ඉවරයි. දැන් මට බයක් දැනෙනවා. මේක නිසා මම ඇලුනනේ. කොතනද ඇලුනේ? උන්නාසයට ඇලුනේ. උන්නාසයේ අවබෝධයට ඇලුනා. උන්නාසයේ ප්‍රඥාවට ඇලුනා. උන්නාසයේ ධාමයට ඇලුනා. උන්නාසයේ අවවාදවලට සෙනේ බර වුණා. එහෙනම් මේ අවවාද අනුශාසන ඔක්කොම ලබන්න මගේ තුල තියෙන අඩුව මොකද්ද? ඒ ධර්මයේ මීරි ලෙස මට දැනෙන්නේ ඒ ධර්මයේ මහතුල නැති නිසානේ. කොතනද ඒ අඩුව තියෙන්නේ? කොතනද එතන ඒ ප්‍රශ්න තිබුණේ? ඒව නිවැරදි කරනවා. නිවැරදි කරාම උන්නාසයට මමත් සමානයි. උන්නාසයට තේරෙන එක මටත් තේරෙනවා. උන්නාසය අවවාද දෙන්න තරම් මම දුර්වල නැහැ. අවවාදවල අවශ්‍යතාවය නැහැ. අඩුපාඩු ටික නිවැරදි කළාම අරක බින්දෙනවා. එහෙනම් ඇලීම තුළ ඇලීමට හේතුව නිරෝධ කරාම ඇලීම නැති වෙනවා. හැබැයි පටියක් ඇති වෙන්නේ. අනේ මේ කාන්තාව නිසා රාගය ඇති වෙනවා. කාන්තාව ගැන කුණු ගොඩක්, කාන්තාව ගැන කුණු ගොඩක්, අසූචි ගොඩක්, කුණු ගොඩක්. ඔහොම ඔහොම වඩනවා එකක්. ඒකට කියන පිළිකුල් භාවනාව. හරියටම හරි රාගේ ගියා. කුණු ගොඩක් එක මිනිත්තු ඇසිරෙන්නේ නැහනේ. කුණු ගොඩේ කවුරක් නිදා ගන්නද නැහැ. එහෙම හිතුවාම ගියා. මහරවැඩේ දැන් පටිගය කියලා එකක් ඇවිල්ලානේ. පිළිකුල් භාවනා කරන්න කියලා නිකන් දේශසහගත මානසිකත්වයක් ඇදිලා. දැක්කාන මාර කුණු ගොඩක් නෙමේ එන්නේ. මොකක්දන්නේ මේ පටිගය? එයා අතනින් නිදහස් වෙලා ඊට වඩා ලොකු ප්‍රශ්නයක් ඇති කරගෙන. ආනිය අඩු කරන එක වරදක් නෙමෙයි. ආනියක් නැත්තටම නැති කරනවා නම් එයා ශ්‍රේෂ්ඨ උත්තමයි. අපි බලන්නේ ආනිය නැත්තටම නැති කරන්න එයා දක්ෂ නැත්තම් අඩු කරගන්න පුළුවන් තරම් අඩු කරගන්න. සාමින්නාස හැමදේම නම් අත්තරින්ද බෑ. බාට ජෝඩු කීයක් තියෙනවද? සාමින්නාස තුනක් තියෙනවා. මොකද ඒ තුන? මගුල් ගෙවල් වලට උත්සවවලට ගන්න හොඳ දෙකක් තියෙනවා. ඒක රුපියල් 5000ට ගත්තේ සාමින්නාස. අන්දර පොලිස් කරලා තියෙන එක. තව මේ වැඩට යන්න පොඩි පොඩි ගමන් වලට යන්න එකක් තියෙනවා සාමින්නාස. තව එකක් තියෙන එක දැන් පරණ පැත්තට දා. ඒක දෙන්න පුළුවන්ද? ආ ඒක දෙන්න පුළුවන්. ඒකත් අරින්න පුළුවන්. එහෙනම් අත්තරින්න පුළුවන් ටික දැනට අත්තරින්න. බැරි ටික ප්‍රශ්නයක් නැහැ. පුළුවන් ටික අත්තරින්න. ආනිය අවම කරගන්න. කාලයකින් නවතම් වෙනවා. දැන් කොහොමද? දැන් මොනවාර තියනවද? ඔව් සාමිනාස තවත් පොඩ්ඩක් මේ අයින් වෙලා තියෙනවා ටික ටිකද. අන්න ඒ ටිකත් අයින් කරන්න. එයා දන්නේ 100ක් තිබිච්ච තැන කලින් පාක් අඩු කළා. දැන් පාක් අඩු කර දැන් 90යි තියෙන යාට අත්තරින්න. තව කාලයක් යනවා තව 10ක් අඩු කරනවා තව 10ක් අඩු කරනවා ඕමෝම ගිහලා අන්තිමට එයයි එයාගේ අත්තරීමයි විතරයි ඉතුරු වෙලා තියෙන ඔක්කොම අත්තරිලා. ආනි අඩුම කරනවා. අඩුම කරනවා. අඩුම කරලා දැන් පල්ලයටම ගේනවා ටික ටික. ගෙනල්ලා ගෙනල්ලා ආනියක් නැහැ. ආනිය බිඳුවයි. ආනියක් නැත්තටම නැති තරම්. හැබැයි එකපාරට කරන්න බෑ. පොඩ පොඩ කරනවා පුළුවන් තරම් අඩුම කරගෙන යනවා පල්ලයට. කපන්න තියෙන අත ඔපරේෂන් එකේ බේරනවා වගේ. ඔපරේෂන් එක පළල නැවුම් 12යි. කිසිම කෙනෙක් මුකුත් කියන්න හරිම සන්තෝසයි. දොස්තර මහත්තයා වඩාගෙන හිඹලා ස්තුති කළා එන්නේ. මොකටද අත කපලා නැවුම් 12ක් දාපුවාද? නෑ. අත බේරුවට. ආහනි අඩු කළාට. කැපුවා කියන දුකට වඩා ඒ පැල්ලමේ මානසික පීඩණයට වඩා අත බේරලා දුන්නා කියන සතුට වැඩි. සතර අපායෙන් බේරුණා, නිරයෙන් බේරුණා, යමපල්ලංගෙන් බේරුණා කියන සතුට වැඩිලු එයාට දිව්‍ය ලෝකේ නැත්නම් මනුෂ්‍ය ලෝකේ උප්පත්තියට දුකට සාපේක්ෂව ඒ සතුට වැඩි. මම ඉපදුනා කියන දුකට වඩා අපායෙන් බේරුණා කියන එක ගැනලු එයා ප්‍රීති වෙන්නේ, සතුට වෙන්නේ, සන්තෝෂ වෙන්නේ.
පැහැදිලිද? ආනිය අඩු කරන්නයි අපි උත්සාහ කරන්නේ. හේතුව නිරෝධ කරලා ආනිය නැති කරන්නයි උත්සාහ කරන්නේ. අන්තයකින් තවත් අන්තයක් උපයෝගී කරගන්නේ ආනිය අවම කිරීමටත් නැති කිරීමටත් මිසක් තවත් අන්තයක් ස්පර්ශ කරලා ඒක ඒ විදිහට නඩත්තු කරන්න නෙමෙයි. සම්මාව කියන්නේ තන්තයක්. මිත්‍යාව අන්තයක් නම් සම්මාව අන්තයක්නේ. භාග්‍යතුන් සිකිනන සම්මාව කියන අන්තේ ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ කියලා. ඇයි දුක අඩු වෙනවනේ? ආනි අඩුයිනේ. ආනි අඩු ඉපදීමේ වාරගන අඩු වෙනවා. දුක නිරෝධ වෙනවා. බැඳීම් නැති වෙනවා. බලාපොරොත්තු නැති වෙනවා. එහෙනම් ඒ අන්තේ ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. ආනි අඩු නම් ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිනේ. තව මොනවද මාර්ගයේ පිළිබඳව කමඨාම් පිළිබඳව තියෙන ප්‍රශ්න ගැටලු?